ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් සෑම සිකුරාදාවකම ගුවන් ගන්නා ශාස්ත්‍රීය සංවාද මණ්ඩපය සම්වර්ෂණ අසන ඔබ අදත් පිළිගන්නේ සුපුරුදු සෙනෙහසින්. අද සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික අධ්‍යාපන මණ්ඩලයේ සංවිධානයෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී පානදුරාවාදයේ 150 වන සම්වත්සරය නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් පැවැත්වුණා. එයද තේමා කරගෙන අපි අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ පානදුරාවාදයෙන් සිදු වූ සමාජ බලපෑම පිළිබඳවයි. ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට මා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළේ ශ්‍රී ලංකාවේ සිටින ලලිත කලාවේදය පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතෙක්කුට. පළමුව එතුමාව හඳුනාගනිමු. කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යන ආයතනයේ ලලිත කලාවේදී පළමු උපාධිධාරී කණ්ඩායමේ ඉහළම සාමාර්ථ්‍ය ලැබූ සුසිරිපාල මාලිම්බඩ මැතිතුමා එම සරසවියේම කතිකාචාර්යවරයෙකු වශයෙන් තම ශාස්ත්‍රීය ජීවිතය ආරම්භ කරනවා. 1983 දී පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලැබ ඉන්දියාවේ බැරෝඩා විශ්වවිද්‍යාලයෙන් තම පශ්චාත් උපාධිය දිනා ගන්නා එතුමා ලංකාවට පැමිණ සෞන්දර්ය හා කලා විශ්වවිද්‍යාලයේ චිත්‍ර හා මූර්ති අධ්‍යයන අංශයේ ප්‍රධානයා බවට පත් වෙනවා. ඒ වගේමයි මෙතුමා 2006 වසරේ සිට 2009 වසර දක්වා එම විශ්වවිද්‍යාලයේම දෘශ්‍ය කලා පීඨයේ පීඨාධිපතිතුමාද වෙනවා. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික අධ්‍යාපන මණ්ඩලයේ සභාපති ධුරේද හොබවන අපේ ආරාධිත අමුත්තා වන මහාචාර්ය සුසිරිපාල මාලිම්බඩ මැතිතුමාව මම ආයිබුවන් කියා මුලින්ම පිළිගන්න කැමතියි. ආයිබුවන්. පානදුරාවාදය නැරඹීමට සහභාගි වූ එවකට වෙස්ලි විද්‍යාලයේ ආචාර්යවරයෙකු වූ පසුව රිච්මන් විද්‍යාලයේ විදුහල්පති වූ සැමුවෙල් ලැන්ඩන් මෙසේ සඟරාවකට ලිපියක් ලියා තිබෙනවා. මට දකින්නට ලැබුණු ඉතාම අරුම දේ නම් බෞද්ධ ක්‍රිස්තියානි මහා විවාදයයි. එදා එම ස්ථානයේ සිටි අවස්ථාවේ අපේ නෙතට හසු වූ දර්ශනය වැනි දර්ශනයක් ගැන සිතන්නට පවා පුළුවන් කමක් නැත. මොහොට්ටිවත්තේ කතා කරන විට මට එංගලන්තයේ ඉතා දක්ෂ කතිකයෝ මතක් වූහ. මහජනයා කෙරෙහි බලයක් තිබෙන බවද උන්වහන්සේගෙන් ප්‍රකාශ විය. විරුද්ධකාරයා අභිභවනය වන අන්දමේ ස්වරයක්ද තිබිනි. සභාව පොළඹවා ගන්නට පුළුවන් උපන් කතිකේක් බැවුද පෙනී ගියේය. වාදයේ අවසානයේදී දහස් සංඛ්‍යාත ජනයා මහත් සතුටු නාදයෙන් ප්‍රීති ഘോഷා කළහ. කිසිම කලබලයක් නැතිවීම මගේ පුදුමයට කාරණයක් විය. එවැනි විශාල පිරිසක් මැද යුරෝපයේ කවර රටක කලබලයක් නැතිව එවැනි විවාදයක් කළ හැකිද දැයි මම ප්‍රශ්න කරමි. සැමුවෙල් ලැන්ඩන් දේවගතිකවරයා ඉංග්‍රීසියෙන් රචනා කළ ලිපියකි එසේ සඳහන් වෙනවා. මම ඔබතුමාගෙන් පළමුවෙන්ම විමසන්නේ අපේ කථානායකයා වන මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ චරිතය ගැනයි. ඇත්තටම මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් ගැන සඳහන් කරනකොට පළමුවෙන්ම මම හිතුවා මේ පිළිබඳව බුද්ධාගමේ එක අවධියක කීර්තිමත්ව අපට සහයෝග ලබා දුන් කර්නල් ඕල්කට් මැතිතුමා ඒ ස්වාමීන් වහන්සේ පිළිබඳ සඳහන් කරපු ආකාරය. තත් කීර්තිමත් මිගෙට්ටුවත්තේ හිමි බොහෝ බුද්ධිමත් හිසකින්ද කාන්තිමත් නෙතකින්ද සම්පූර්ණ ආත්ම විශ්වාසයකින් හා සුපරික්ෂාකාරීත්වයෙන් සැදී පෙනුමකින්ද යුතු වූ භික්ෂුවක් වේ. ඥානයෙන් ඇලුණු
සමහර භික්ෂූන් වහන්සේලා යමකු සමග කතා කරන විට පුරුද්දක් වශයෙන් සිය නෙත් පහළ හෙළති. එහෙත් මේ ස්වාමීන් වහන්සේ තමන් ඉදිරිපිට සිටි අයගේ මුහුණ දෙස ඍජුවම බැලීමට පුරුදුව සිටියේය. එය දිවයිනේ ඉතාම විචක්ෂණ විවාදක වාදීබ සිංහයා හා නිෂ්ණාරින්ට මහත් භීතිය ගෙන දෙන ඇනත්තා වශයෙන් ඔහුට යෝග්‍ය වූ ගුණාංගයකි. ඔහු ශ්‍රමණයෙකුට වඩා කලහකාරයෙකු වූ බැව් බැලූ බල්වට පෙනෙන්නට තිබින. ඔහු සිංහල බෞද්ධයන් වෙනුවෙන් නැගී සිටි ඉතාම නිර්භීත ඉතාම දක්ෂ හා බලගතු සටන්කරුවා වූයේ. මේ විදිහට තමයි ඕකොට්ටුමා ගුණානන්ද හාමුදුරුවෝ සඳහන් කරලා තියෙන්නේ. ඇත්තටම මේ අවධිය වන විට බෞද්ධයන්ට ඉතාම දරුණු විදිහට පහර වූ අවධියක්. බෞද්ධයන් සත්‍යයේ සතුරන් හැටියට තමයි ඒ අවධියේ මිෂනාරීන් විසින් හඳුන්වනු ලැබුවේ. ඒ වගේම ක්‍රිස්තියානි ආගම ආණ්ඩුවේ ආගම කියලා පෙන්වෙන හිටිය අවධියක් තමයි මේ කාලේ සිදු වුණේ. එවන් අවධියකදී දේශපාලන හා ජාතික පිබිදීමක් සඳහා මූලික වුණේ නිගට්ටුවතේ ගුණානන්ද හාමුදුරුවෝ. විශේෂයෙන්ම අපි බැලුවහම අධ්‍යාපන ක්ෂේත්‍රය සම්පූර්ණ මේ පාලන අධිකාරීන් අත පත් වෙලා තිබුණා. ඒ එක්කම බෞද්ධ පාණ්ඩිත්‍යයට විරුද්ධව ගොඩනැගුණු විශාල බලවේගයක් ඔවුන් ගොඩනගාගෙන තිබුණා. ජනතාවට මිත්‍යාව පිළිබඳ අවබෝධ කිරීම තමයි ඔවුන්ගේ බැලන්ස් වැඩසටහන් වලට පසුබිම වෙලා තිබුණේ. මේ කාර්යය තමයි මූලික වශයෙන් මූලිකව සටනක් වශයෙන් ඉදිරියට ආවේ කොටහේනේ පන්සලේ දීපදුත්තරාමයේ විසූ මිගෙට්ටු ඇති ගුණානන්ද ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේගේ සටන්කාමීත්වය එඩිතර බව නිසා තමයි අදද මේ බුදුදහම නිවැරදිව අවිත පවත්වාගෙන යාමට හැකියාව ලැබුණේ. ඒ වගේම දැන් එක පැත්තකින් මේ පිළිබඳ ජනතාවට අවබෝධ ලබා දීම සඳහා වාද විවාද කිරීම මූලික වශයෙන් යොදාගත්. ඒකම පත්‍රිකා බෙදුවා, මුද්‍රණාල පටන් ගත්තා. ඒකම මේ වෙනකොට 1965 ආරම්භ වුණු මේ වාද විවාද ක්‍රමය 1977 වෙනකොට ඉතාම උග්‍ර තත්ත්වයට පත් වුණා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් තමයි පානදුරවාදය බිහි වුණේ. ඔබතුමා සඳහන් කළ දීප දුත්තාරාමය ඉදිරියට ගොස් උන්වහන්සේ මෙසේ සඳහන් කළ බව පතපොතෙහි කියවෙනවා. මම තමයි මිගෙට්ටුවත්තේ ගුණානන්ද. අද පටන් මම වාසය කරන්නේ අර පෙනෙන පන්සලේ. මගේ දකුණු අතේ ධම්මපදය, වම් අතේ බයිබලය. මේ තියෙන්නේ මම ආයේ වාද කරන්නට බුද්ධාගමෙත් ක්‍රිස්තියානියාගමෙත් ඇති හරි වැරදි හොඳ නරක. ඒ ගැන ප්‍රසිද්ධියේ මා සමග වාද කරන්නට ඕනෑම කෙනෙකුට එන්නට කියනවා සත්තය. ඕනෑම දවසක ඕනෑම ඉරිදා දිනක මා සමග වාද කරන්නට ඕනෑම කෙනෙකුට එන්න කියන්න. ඕනෑම වෙලාවක මම ලැහස්ති බව සත්තය. ඇත්තෙන්ම දීප දුත්තාරාම විහාරස්ථානයේ ඉදිරියේ තිබුණේ දෙව්මැදුරක්. ඉතින් ඒ දෙව්මැදුරේ ඉරිදා පූජාවට යන එන කිතුණු බැතිමතුන් අභියස තමයි උන්වහන්සේ මේ ප්‍රකාශය කොට තිබෙන්නේ වාර්තා 90. මහාචාර්යතුමනි, මම දැනගන්න කැමති පරවාද මතණය කළ උන්වහන්සේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද ස්වාමින් වහන්සේ සිදු කළ පංච මහාවාදය ගැන මීළඟට. ඔව්, ඇත්තටම ඒක තමයි අපේ ප්‍රධාන එක පැත්තකින් අපිට බලපා ප්‍රධානම අවිය හැටියට අපිට සලකන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ගත්තාම 1965 තමයි මේ වාද ක්‍රමයක් හැටියට අපිට මේ හමු වෙන්නේ. හැබැයි ඊට පෙර මේ විවිධ වාද විවාද පැවතුන මේ ආගම් පිළිබඳව, මොකද මේ මිෂනාරයන්ගේ තියුණු මේ උපක්‍රම හා බුද්ධාගමට විරුද්ධව ගෙන ගියා ක්‍රියාකලාපයත් එක්ක මේ රටේ විවිධ තැන්වල මේ වාද විවාද පැවතුණා. නමුත් ක්‍රමයෙන් මේක උග්‍ර වෙලා සංවිධානාත්මකව මූලට මූලලා වාද විවාද පැවැත්වීමේදී ප්‍රධාන වශයෙන් අපිට හඳුනගන්න පුළුවන් වාද
කීපයක් තියෙනවා. එකපැත්තකින් මේවා අපි පසු කාලේ මේවා හඳුනන පංච මහා වාද කියලා. දැන් එහෙම ගත්තාම පළමු වෙන 1865 දී බද්දේගම වාදය තමයි මුලින්ම ආරම්භ වෙන්නේ. දැන් මේ ආරම්භ වුණු වාද පිටිය එක පැත්තකින් උදන්විත, ගම්පල, ඌරුගලවත් ඊට පස්සේ පානදුරේ. මේ ආදී ප්‍රධාන ස්ථාන පහක තමයි මේ වාද විවාද හරහා බුදුදහමට නිගරු කිරීම, බුදුදහමේ සත්‍යතාවයේ හෙළි දැක්වීම, බුදුදහම මෙරට ජනතාව අතර එතෙක් පැවති බුදුදහම මිෂනාරයන් විසින් ග්‍රහණය කර ගැනීම තුළ ඒ ග්‍රහණය මුදවා ගැනීම සඳහා තිබුණු ප්‍රධානම වාද ටික තමයි මේ මම සඳහන් කළේ. ඉතින් මම හිතන්නේ ඒ පැත්තෙන් ගත්තහම අපිට මේ පානදුරා වාදය සමග බෞද්ධයා එක විශාල වශයෙන් නිදහසක් ලබා ගත්තා කියලා හිතෙනවා. ඒ පැත්තේ එක පැත්තකින් පරිපාලනයේ පැත්තේ, අනිත් පැත්තේ විශේෂයෙන්ම අධ්‍යාපනයේ පැත්තේ. දැන් අපි ගත්තාම දැන් මේ 1873 තමයි මේ පානදුරා වාදය පැවතියේ. මේ අවුරුද්දේම තමයි විද්‍යෝදය පිරිවෙනත් ආරම්භය. ඒ කියන්නේ පිරිවෙන් ආරම්භ වීමත් ඒ වෙනකොට බුදුදහමේ වර්ධනයත් එක්ක සිදු වෙනවා. ඒකම දැන් 1865 තමයි බද්දේගම වාදය ඇති වෙන්නේ. මේ 1865 තමයි රාමඤ්ඤනිකාය ආරම්භය. ඒ වගේ අපේ මේ ආගමේ විශේෂ කරුණු මේ හා බද්ද වීමෙන් පැවතගෙන එනවා. ඉතින් ඒ ආපු ගමන් මඟ නිසා තමයි විශේෂයෙන්ම දකුණු පළාත, ඒ වගේ මේ කොළඹ ආවට ප්‍රදේශ බෞද්ධ ආගමිකයන්ගේ වශයෙන් ප්‍රචලිත වෙලා බුදුදහම වර්ධනය වීම සඳහා බලපෑයි. ඔබතුමා සඳහන් කළ වාද නිසාම, ඒවායින් ජයගත් නිසාම උන්වහන්සේ අපි හඳුන්වන්නේ වාදීබසිංහ, වාගීශ්වර, මොහොට්ටිවත්තේ, ගුණානන්ද, නාහිමි වශයෙන්. උන්වහන්සේ වාදයේ විෂයක පමණක් නොව ලේඛනයේ විෂයකද සමතෙක්. අවිදු මිසදිටු පවිටු අනුවන ලවණලිය පව් පඳුරුවන් පනිඳු විසකටු විලස සංගමක් මග තුරට තද කුරිරුවන් මෙබඳු අදමිටු පෙලක් එකතුව බොරුය කියමින් තුනුරුවන් පසිදු කර ඇත තනා පොත්පත් මොනිදු බණ කර නිසරුවන්. ඒ අපේ කථානායක මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමිපාණන් ලේඛනෙන් පද්‍ය මාධ්‍යෙන් ජනතාව දැනුම්වත් කළ ආකාරය. මා මීළඟට ඔබතුමාගෙන් විමසන්නේ මේ පංචමහා වාදවලින් කිනම් බලපෑමක් අපේ සමාජයට ඇති වුණාද යන කාරණාවයි. ඒ පැත්ත ඉස්සම අපිට වැදගත් වෙන්නේ මේ සාකච්ඡාවේ. මොකද පංචමහා වාද ඇතිවීම සමග මෙරට විශාල වශයෙන් අපි මෙතෙන්දී බුදුදහම වගේම සිංහලයා කියන එක එක්කම අපිට ගොඩනැගෙන නව ජීවන සංකල්ප. ඒ තුල තමයි අපිට මේ විශේෂයෙන්ම අධ්‍යාපනය අපි ගත්තා. අධ්‍යාපනය තුල අපිට ලැබෙන නිදහස, ඒක ආගමික ප්‍රතිසංස්කරණ ඇති කිරීමට ඇති හැකියාව, නව ජීවන ව්‍යාපාරයක් බිහිවීම, බෞද්ධ ධනවත් ව්‍යාපාරිකයන් ඒ කාලෙ වෙනකොට ගොඩනැගිලි හිටියේ, ඒ අයගෙන් ආදාළ උපකාර ලබාගෙන බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා යම් යම් මාර්ගවලට අවනත වීම. ඒ වගේම විදේශගතව සිටි සමහර අයට බුදුදහම ඒ සත්‍යතාවයේ අවබෝධ කර දීමට හැකි විශේෂම වූ කාරණය තමයි අපට සරිලන අධ්‍යාපන පරිසරය ගොඩනැගීමට හැකි වීම. ඒ වගේම නැවතවරක් මම සඳහන් කළ පිරිවෙන් අධ්‍යාපනයේ වර්ධනය, මේ ආදී කරුණු වගේ බෞද්ධකම, දේශ ප්‍රේමය, ජාතික පුනරුදය ආදී කරුණු බෞද්ධයන්ගේ ජයග්‍රහණ හැටියට අපට සලකන්න පුළුවන්. දේශමාවක ජනතාවක් බෞද්ධ පිරිසක් බිහිවීම සඳහා මේ පංචමහා වාද බොහෝ දුරට අපේ රටට බලපෑවා. අපි විශේෂයෙන් ගත්තාම ඒ අනුව තමයි 1873 පස්සේ මේ සම්පූර්ණ රට තුළ නව ජීවනයක් ලබන බුදුදහම අද දක්වා ඒ ව්‍යාප්තියට මූලික වශයෙන් බලපෑවා. තව පැත්තකින් අපි ගත්තොත් මේ පිළිබඳව මේ පානදුරා වාදය ගැන ගත්තොත්
මේ පිළිබඳව මේ විදේශ රටවලට පවා ව්‍යාප්ත වුණා. මේ ව්‍යාප්ත වීම පිළිබඳව සඳහන් කරනකොට මේ පිළිබඳව ලිපියක් ලියනවා ඒ කාලේ පැවති Times of Ceylon පත්‍රයට ඒ කතුවරයා ජෝන් කැපර්මා. මේ මහත්මයා මධ්‍යස්ථව ක්‍රිස්තියානි ධාරියෙක් වෙන්නේ නැති නමුත් එතුමා මේ පානදුරාවාදය පිළිබඳව ගුණානන්ද හිමියන් පිළිගේ ව්‍යක්ත කතිකත්වයේ අනුහස ගැන මෙන්න මේ විදිහට සඳහන් කරනවා. මේක ඉංග්‍රීසියෙන් සඳහන් කරන්නේ මොකද ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. ප්‍රොටෙස්ටන්ට් වාදයේ සියලු දුබලතැන් අතුරෙන් ඌ අල්ලාගත්තේ මහජනයාගේ සමච්චලයේ අවසන හා උපාදාත්මල පිළිකුලෙන් යුතු සිනහ පහළ කරන තැන් පමණකි. තර්ක සාරාංශ කරමින් ඉතා විචක්ෂණ ලෙස කළ කතාවේ අවසාන කොටසට සාමාන්‍ය මහජනයා ගැඹුරු අවධානයෙන් යුතු ඇහුකම් දෙති. කතාව අවසන් කිරීමේ විනාඩි ගණනකට පසු ඔහුගේ කතාවේ ගැඹුරු ස්වර ඔවුන්ගේ කන් තුල රැවුදී. ක්‍රිස්තියානි පූජකවරයා තේරුම් ගැනීමට අපහසු ගුහුල තලක ඉදිරිපත් කොට බහුල වශයෙන් පාලි පාඨ උපුටා දැක් වූ අතර ජනප්‍රිය ව්‍යක්තභාවයේ අගතන් කැමිණ සිටි ගුණානන්ද හිමි සරල සිංහල වචනවලින් කතා කොට බෞද්ධ මහජනයාගේ විනිශ්චය අනුව පතල කීර්තිය යුතු ජයග්‍රහණය අත්කොට ගත්තේ. විවාදයේ අවසානයේ දහස් ගණනක් ජනයා තුළින් සාධනාදය පැන නැගි වැවුද සංසුන් වන ලෙස ගුණානන්ද හිමි ආයතනා කරනතු උල්මත් වී කෑ ගැසී යෙදුණු බෞද්ධ ජනයා පාලනය කිරීම පොලිසියට දුෂ්කර වූ බැවුද වාර්තාවේ සඳහන් වේ. විවාදයේ අසා සිටි එක් ඉංග්‍රීසි මිෂනාරියෙක් මෙසේ කිව්වේ මේ මා විසින් මෙතෙක් දැක ඇති ඉතාම අපූර්ව දෙයක් කියලා සඳහන් කරන මේ අපේ මේ කතුවරයා ජෝන් කැප මහත්මයාගේ මේ ලිපිය තාම වැදගත් තත්ත්වයක් උසුලන ඒක යුරෝපය හරහා විවිධ රටවල සිටින අයට බුදුදහම පිළිබඳ මේ වාදය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේදී ඉතා වැදගත් වන මේ ලිපිය. දැන් ඔබතුමාර මුලින් සඳහන් කරා වගේම ගුණානන්ද හිමියන්ගේ මේ වාද විවාද තුළ මෙරට විතරක් නෙවෙයි විදේශීය වශයෙන් බුදුදහම ප්‍රචලිත වීම සඳහා ඉතාමත් බලගත්ු ලෙස එය ලෝකයේ විවිධ රටවලටත් බලපාන. හොඳයි මහාචාර්යතුමනි, ඔබතුමා විස්තර කළේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමිපාණන්ගේ පානදුරා වාදයෙන් ඇති වූ සමාජ බලපෑම ගැනයි. ඒ බලපෑම් අතර ප්‍රතිඵලයක් වශයෙන් අපිට දැක ගන්න පුළුවන් බෞද්ධ සංවිධාන රාශියක් බිහිවීම, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයත් බිහිවන්නේ ඒ සමාජ බලපෑමේ ප්‍රතිඵලයක් වශයෙන්. මා අවසන් වශයෙන් කෙටියෙන් හෝ දැනගන්න කැමතියි, අද දින සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේහි පැවැත්වුණු පානදුරාවාදයේ 150 වන සමරුව පිළිබඳ යමක්. ඔව්, ඇත්තටම සතුටුයි මේ නාලක් මහත්මයා අද දින පැවැත්වු පානදුරාවාදයේ 150 වන සමරුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික අධ්‍යාපන මණ්ඩලයෙන් සංවිධානය කරන ලද වැඩසටහන වල එක් අවස්ථාවක්. අපි මේට සම්බන්ධ කර විශේෂයෙන්ම සිසු දරුවන් සම්බන්ධ කර ගැනීම තමයි අපි මෙහිදී ප්‍රධාන වශයෙන් සැලකුවේ. ඒ අනුව අපි මේ සඳහා කතික තරගයක් පැවැත්තුවා. කතික තරගයක් පවත්වලා ඒ ජයග්‍රාහක ශිෂ්‍යාවන්ට අපි ත්‍යාගයෙන් සහතිකපත් දුන්නා. ඒකම රචනා තරගයක් පැවැත්තුවා. මේ රචනා තරගයේ දිවයිනේ විවිධ විද්‍යාලවල ළමයි ඉතාම සාර්ථක අන්දමින් රචනා ඉදිරිපත් කළ තුන. අපි එයින් 13 දෙනෙකුට සාතික තෑගි මුදල් තෑගි ලබා දුන්නා. ඒකේ මේ අතර තුන විශේෂම වැදගත් වෙන කාරණය තමයි පානදුරාවාදය පිළිබඳව අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සඳභෝමි කෝපරේව මහත්මයා මේ පිළිබඳව ඉතා සුවිශේෂී දේශනයක් ඉදිරිපත් කළා. එයත් මං හිතන්නේ අද පැමිණ සිටි සිසු දරුවන්ට, දෙමව්පියන්ට, ගුරුවරුන්ට, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයටත් ඉතාමත්ම වැදගත් අවස්ථාවක් වුණා. මොකද මේ වගේ මේ රට තුළ බෞද්ධ පුනර්ජීවනයක් ඇති කිරීම සඳහා මූලික වූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේගේ මේ ක්‍රියාවලිය අනුස්මරණය කරමින් අපවත්වන ලද අද වැඩසටහන ඇත්තටම ඉතාම සතුටුදායක පියවරක් හැටියට මම දකිනවා. අපි සලකා බලනවා
ඒ වගේම අපි ක්‍රියාත්මක කරන්න අදහස් කරගෙන සිටිනවා මේක මේ උත්සවයෙන් අපි නවතන කාරණයක් නේ. අපි පසුගිය වසරේ මේක ඉසලා දිගින් දෙරන මේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනේ මේ කාර්යය පැවැත්තුවා. මේකට තව හේතුවක් තියෙනවා. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනේ දීර්ඝ කාලයක් සභාපතිව සිටි මහාචාර්ය ගුණපාල මාලසේකර මැතිතුමාට මේ පානදුරා වාදයේ ඒ සොරය, ඒ හඬ, ඒ කියන්නේ ඒ පානදුරා වාදයේ බලපෑම ඉතාම හොඳින් දැනුණු අපේ හිටපු සභාපතිතුමනි. ඒ සභාපතිතුමාගේ මූලිකත්වයේ යටතේ ගොඩනැගුණු මේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මේ කාර්යය එදා වගේම අදත් ඉදිරියට සමරමින් අපි කටයුතු කරගන්න. ඒක අපි මාර්ගයක් හැටියට දාගන්නවා මේ රටේ දූ දරුවන් දැනුවත් කිරීම සඳහා. හොඳයි, එසේනම් මම බෙහෙවින්ම පින්දෙනවා මහාචාර්ය සුසිරිපාල මාලිම්බඩ මැතිතුමාට අද අපේ සාකච්ඡාවට සම්පත්දායකත්වය ලබා දුන්නාට. ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ඔබ සැමට සුබ රාත්‍රියක් පතන්නේ. ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු. මේ අවසන් වන්නේ ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය සම්වර්ෂණ කතාබහයි. වෙනත වගේම අදත් වැඩසටහන මෙහෙයවීම සම්මානලාභී ලේකක නාලක ජයසේන මහත්මයා. ඔබතුමාටත් අපේ ගෞරවනීය ස්තුතිය. ශ්‍රාවක හිතවතුනි, ලබන සිකුරාදාවෙත් ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය සම්වර්ෂණ කතාබහෙන් ඔබව හමු වෙන බලාපොරොත්තුෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. සම්වර්ෂණ නිෂ්පාදනය නදීකා ගුණරත්න. ගිහින් ඉන්නම් ඔබට සුබ රාත්‍රියක්.